බෞද්ධ නාලිකාව නරඹන ශ්‍රවණය කරන ඔබ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපි මේ වටිනා කාල වේලාව වෙන් කරවා ගන්නේ දායකත්ව ධර්ම දේශනය පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නට. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමව අවදාලා මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසන වාසී පූජපාද උඩුදුම්බර සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි සැවොම එක්ව පළමු කොට අපගේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ නමස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව මුළුමහත් ලෝකයා කෙරෙහිම සන්නිවේදනය කරන්නට තමන්ගේ සදැහැති දායකත්වය සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා නීති කටයුතු නීතිඥ PR අමරසිරි මහත්මිය සහ දරු පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි හැමදෙනාම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වතාවක් සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාධු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසං හීරං අසං කුප්පං තං විද්වාමනු ගෘහයේ පින්වත්නි මේ වෙලාවේ හැමදිනාම සූදානම් වෙන්නේ බෞද්ධයා නාලිකාව ඔස්සේ විසිරුවා හරින දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන පින්තුන් හැමදිනාම බොහොම සතුටටපත් වෙන්නට ඕනේ. පින්තුන්ගේ ආධාර උපකාරීත්වයෙන් විසිරුවා හරිනු ලබන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා මේ ලංකාවේ දුකෙන් පීඩාවට පත් වෙලා ඉන්න කී දෙනෙක් ජීවිතයේ සැනසීම ඇති කර ගනීවිද, විදේශ රටවල ජීවත් වෙන දුක සැප කියන්න නැතුව හිත හදාගන්න බැරුව ජීවිතය ගත කරන කී දෙනෙක් මව්වරුන්, කී දෙනෙක් පියවරුන් මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරලා තමන්ගේ හිත් සකස් කර ගන්නවාද? පින්වත්නි, මා දන්න කාරණාවක් තියෙනවා. මේ ධර්මානුශාසනාවෙහි දායකත්වය දරන පිනතුන්ගේ චිත්ත ප්‍රසාදය සඳහා මේ කාරණාව මතක් කළොත් හොඳේ කියා මට සිහිපත් වෙනවා. බෞද්ධයා ගුවන්විදුලියෙහි ධර්මානුශාසනා කරන එක ස්වාමින් වහන්සේ නමකට එක දවසක් හිමිදිරි උදෑසනම මේ දුවකතන ඇමතුමක් එනවා. අම්මා කෙනෙක්ගෙන්, මට මතක හැටියට දකුණු පළාතේ අම්මා කෙනෙක්, මේ අම්මට ජීවිතේ ප්‍රශ්න එක දිගටම ඇවිල්ලා ප්‍රශ්නවලට මුහුණ දීලාම ජීවිතේ කලකිරිලා ජීවිතේ නැති කරගන්න ඕනේ කියන අදහස ඇති වුණා. ජීවිතේ විනාශ කරගන්න ඕනේ කියන අදහස ඇති වෙලා, ඉතින් ඒක හොඳ වැඩක් නෙවෙයි. අර කබලේ ඉන්න මනුස්සයා ලිපට වැටෙනවායි කියලා කතාවක් තියෙනවානේ. කබලේ ඉන්නකොට ටිකක් හරි හොඳයි, ලිපට වැරුණාට පස්සේ තිබ්බට වැඩිය පිච්චෙනවා. ඉතින් මේක තේරුම් අරගන්න බැරුව අර මෑණියෝ මොකද කරන්නේ? ජීවිතේ නැති කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන යම් වස බෝතලයක් අරගෙන ඇවිල්ලා අද රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ මේක පානය කළා, මගේ ජීවිතේ මම නැති කරගන්නවායි කියන අදහසින් වස බෝතල් ළඟ තියාගෙන නිදාගත්තා. නිදාගෙන මධ්‍යම රාත්‍රියේ ඇහැරිලා මේ අම්මා අර දරුව දෙන්නගෙත් මූණ දිහා බලලා, මහත්තයාගෙත් මූණ දිහා බලලා මේ අවසාන බැලම මම බලන කියන අදහස ඇති කරගෙන ගියා වස බෝතලෙත් අරගෙන බොන්න. යනකොට පින්වත්නි, ඉස්සරහා සාලේ තියලා තියෙන ගුවන් විදුලිය මේ අම්මගේ වාසනාවකට වෙන්නට ඇති S2ට හම්බ වුණා. අම්මා කල්පනා කළා, ළඟට ගිහිල්ලා අර ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න. ගුවන් විදුලිය දානකොටම බෞද්ධයා ගුවන් විදුලියෙහි දායකත්ව ධර්මානුශාසනාව මධ්‍යම රාත්‍රියේහි ප්‍රචාරය වෙනවා. මේ ධර්මදේශනාව මේ අම්මා ඉවර වෙනකම් අහලා, ඒ හිත වැටුණ පාරේ ධර්මදේශනාව දිගටම අහලා අම්මා මොකද කරන්නේ? වස බෝතලෙත් විසි කරලා ජීවිතේට මුහුණ දෙන්නේ මෙහෙම නෙවෙයි, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මෙහෙම නෙවෙයි කියලා ප්‍රශ්නෙට මුහුණ දෙන්න ධර්මානුකූල ක්‍රමයක් බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ තියනවා නේද කියලා ඒ අම්මා ජීවිතේ නැති කරගන්න අදහස අතහැරලා අදරත් ජීවතුන් අතර ජීවත් වෙන මේ ධර්මාසනයේ ඉඳගෙන මා මුසාවක් පින්නතුලට ප්‍රකාශ කළා නෙවෙයි. එතකොට බලන්න, මේ ධර්මානුශාසනාව දේශනා කළ දේශකයන්න් වහන්සේට, මේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ගත්ත ඒ පින්නතුන්ට, මේ ආයතනයේහි නිර්මාතෘවරයන්න් වහන්සේට, කාර්ය මණ්ඩලයට දායකත්වය දරන පින්නතුන් මොනතරම්නම් පුණ්‍යස්කන්ධයක් පින්නවත්නි ඒ තුලින් ඇති වෙන්නට ඇද්ද? තාමත් මේ දරුව දෙන සැනසීමෙන් ජීවත් වෙනවා, මහත්යස් සැනසීමෙන් ජීවත් වෙනවා, අම්මා සැනසීමෙන් ජීවත් වෙනවා. ජීවත් වුණේ එදා ඒ ධර්මානුශාසනාව ඒ අම්මට අහන්නට ලැබුණ නිසා. ඉතින් ඒ ටික සිහිපත් කළේ පින්නතුන්ට මේ දායකත්වය දැරීමේහි තියෙන ආනිසංස වාරය සිහිපත් කරන්නට. මාතෘකා කළ ගාථාව සඳහන් වෙන පින්නන්දි මජ්ක්‍ධිම නිකායේ බද්දේ කරත්ත සූත්‍ර දේශනාවෙහි. මජ්ක්‍ධිම නිකායේ බද්දේ කරත්ත සූත්‍ර දේශනාවේ තමයි
මම මේ සඳහන් කළ ගාථාව සඳහන් වෙන්නේ. බද්දේ කරත්ත සූත්‍රයේහි මේ බද්දේ කරත්ත කියන වචනයට අටුවාචාරින් වහන්සේ දීලා තියෙන වචනය පිළිගන්නේ නැතුව පාලි භාෂාව පිළිබඳ විශාරද ඥාන තියෙන මහතෙරුන් වහන්සේලා නානා ප්‍රකාර මත වාද මේ බද්දේ කරත්ත කියන වචනයට ඉදිරිපත් කළ තියෙනවා. පින්නදී බද්දේ කරත්ත කියන වචනයට සමාන පදයක් පාලි වචනයට සිංහල අර්ථයක් ඉදිරිපත් කරනවා නම් අපිට කියන්න තියෙන්නේ උත්තරීතර හුදකලාවක වාසය කරන පුද්ගලයා පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනාව බද්දේ කරත්ත සූත්‍ර දේශනාවයි කියලා. උත්තරීතර හුදකලාවක වාසය කරන පුද්ගලයා පිළිබඳව දේශනා කළ සූත්‍රය බද්දේ කරත්ත සූත්‍ර දේශනාවයි. ලෝකයා හිතනවාට වැඩිය හුදකලාව පිළිබඳව මහ ගැඹුරු අදහසක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුලින් දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි, මේ සූත්‍රයේ ළඟින් යන සූත්‍රයක් තියෙන මේ එක සමාන වෙන සංයුත්ත නිකායේ තේරනාම සූත්‍ර දේශනාව. මේ සංයුත්ත නිකායේ තේරනාම සූත්‍රයේහි සඳහන් වෙන්නේ එක තෙර කියන ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව සඳහන් වෙනවා. තෙර කියන ස්වාමින් වහන්සේ, ඒ ස්වාමින් වහන්සේගේ නමම තේර. තේර කියලා තමයි අනිකුත් සද්බ්‍රහ්මචාරීන් වහන්සේලා මුන්වහන්සේට ආමන්ත්‍රණය කළේ. මේ තෙර ස්වාමින් වහන්සේ හුදකලාවෙහි ජීවත් වුණ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, හුදකලාවෙහි ගුණ අනිත් අයට ප්‍රකාශ කළ ස්වාමින් වහන්සේ නමක්. මුන්වහන්සේ මෙහෙම ප්‍රකාශ කරන මේ හුදකලාව ජීවත් වෙනවා දැකලා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සැලකලා, ස්වාමීනි, අහවල් අරන්නේ අහවල් වනාන්තරයේ මේ ස්වාමීන් වහන්සේ නමක් ජීවත් වෙනවා, හුදකලාව පිළිබඳව නිතර නිතර අපිට මතක් කරනවා, හුදකලාවෙහි ගුණ කියන හුදකලාවෙහි වාසය කරනවා කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් යවලා ගෙන්නගත්ත මේ තෙර ස්වාමින් වහන්සේ ගෙන්නගෙන අහනවා, තෙර, මේ ඇත්තද මේ ස්වාමින් වහන්සේලා කියන්නේ? ඔබ හුදකලාවෙහි වාසය කරනවා, ඔබ හුදකලාවෙහි ගුණ කියනවායි කියන්නේ ඇත්තද කියලා ඇහුවා. තෙර ස්වාමින් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඋත්තර ලබා දුන්නා. කොහොමද තෙර ඔබ හුදකලාවෙහි ඉන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහුවා, කොහොමද තෙර හුදකලාවේ ඉන්නේ? තෙර ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මම තනියමයි වනාන්තරේ ජීවත් වෙන්නේ. මම තනියම ජීවත් වෙනවා, මාත් එක්ක තව කවුරුවක්වත් සම්බ්‍රහ්මචාරින් වහන්සේලා ඇත්තේ නෑ. මම තනියම තමයි පින්නපාත ගමට වඩින්නේ. තනියමයි පෙරලා එන්නේ. තනියම තමයි දානි ටික වළඳන්නේ. තනියමයි භාවනා කරන්නේ. තනියමයි සක්මන් කරන්නේ. මේ විදිහට කායික හුදකලාව පිළිබඳව මේ තෙර ස්වාමින් වහන්සේ විශාල වශයෙන් අර්ථ විග්‍රහයක් කරන්නට යෙදුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේකට නිඳා කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේකට ප්‍රශංසා කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනා තෙර ඕකත් එක්තරා හුදකලාවක් තමයි. ඔය හුදකලාවත් එක්තරා හුදකලාවක්. දැන් අපිත් දන්න හුදකලාව මොකක්ද? අපිත් දන්න හුදකලාව ඔය හැටියට කොහේ හරි ගහක් මුලට වෙලා වනාන්තරයකට වෙලා තනියම ජීවත් වෙන්න තියෙනවා නම් ඒක තමයි හුදකලාව කියලා සාමාන්‍ය මනුස්සය මේ සාමාන්‍ය සම්මත සමාජය තුළ අදහසක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තෙර මේ ආර්ය විනයෙහි ඔయిత යහා ගිය ඔయిత වැඩි ගැඹුරට ගිය හුදකලාවක් තියෙනවායි කියලා සඳහන් කළා. ඒ හුදකලාව තාටියක් ඉදිරියේදී සූත්‍ර දේශනාව තුළින් මම පින්තුන්ට ප්‍රකාශ කරන්නම්. ඊළඟ පින්වත්නි, බුදුරජාණන් වහන්සේත් හුදකලාවෙහි ඇලී ජීවත් වුණා කායික හුදකලාව තුළ. පින්තුන් දන්නවත් ඇති මහා වග්ගපාලිය විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා අතර ගැටුමක් ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් දෙපිරිස දෙපැත්තට බෙදිලා වාද විවාද කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේක සමතේ කරන්න සූදානම් වුණා. මේ ගැටුම निराකරණය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අර ස්වාමින් වහන්සේලා ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. එක ස්වාමින් වහන්සේ නමක් එතනින් පෙනී හිට කියනවා, නැගිටලා කියනවා, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ පාඩුවේ වැඩ බලාගෙන ඉන්න. ලෞතර බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේ නමක් කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ විවේක සුවයෙන් කාලය ගත කරනසේක්වා. මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්නම්. මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ?
ඒකත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනයේට තනියම හුදකලාව හොඳයි මීට වැඩිය හුදකලාව හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ පාරිලෙය වනයේට වැඩම කළා භික්ෂුන් වහන්සේලා දමණේ උනේ දායකත්ව දානි පූජා කරන්න ඇති වෙනකොට ඊට පස්සේ දායකත්ව මොකද කළේ බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්නේ නැති මේ ස්වාමීන් වහන්සේලාට අපි දානි පූජා කරන්නේ නැtei කියලා දන් දෙන්නතු ප්‍රතික්ෂේප කළා ඊට පස්සේ තමයි දෙගොල්ල සමගි භාවයට පත් උනේ පින්නන්දී බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඔහොම වැඩ ඉන්නකොට පාරිලෙය වනේ ඇතෙකුත් තමන්ගේ රැළෙන් තමන්ගේ මේ ඇත් කණ්ඩායමෙන් කැඩිලා මේ ඇත් කණ්ඩායමත් එක්ක ජීවත් වෙන්න බෑයි මේ ඇතා ඉතින් ඉස්සරෝම දියට බහින්න වතු පිරිසිදු වතුර ටිකක් බොන්න ඕනේ කියලා යනවනේ මොකද කරන්නේ ඇත් පැටව පනින වරකට ඇතා බහින්න කලින් ඇත් පැටව පනිනවා නෙළුම් දණු ගලවල අරගෙන කණ්ඩල හැතුන ඇත් පැටව ඇවිල්ලා උදුරගෙන කනවා අර ඇතාගේ හන්දද හොඳට වතුර ටිකක් නාගෙන ගොඩට ආපුවම මේ ඇතා ඇතින්ව ඇවිල්ලා ඇතිල්ලෙනවා රෑතාගේ. පැටව හැම තැනම ගෑවෙනවා මඩ ගානවා. ඇතා කල්පනා කළා මීට වැඩිය හොඳයි හුදකලාවේ ජීවත් වෙන එක කියලා රාත්‍රී ජාමේ මොකද කළේ? ඇත් කණ්ඩිය අතහැරලා පාරිලෙය වනයේට මේ පාරිලෙය වනයේට ගියා. එතකොට තිරිසංගත සත්තු පවා කායික හුදකලාවට මොනතරම් ප්‍රිය කළාදයි කියලා අපි කල්පනා කරන්න ඕන නේද? පින්වත්නි අපිට අත වශයෙන්ම කායික හුදකලාව ඇති කර ගන්න අමාරුයි. ගිහි ජීවිතයේ ගත කරන පින්තුන්ට කායික හුදකලාව ඇති කර ගන්න හරිම අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතර පොයේට සිල් සමාදන් වෙන්නේ කියලා. හතර පොයේට ආරණ්‍ය සීනාසනයක් පන්සලක් ශුන්‍යාගාරයක් හොයාගෙන පෙහෙවස් සමාදන් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඇයි ඒ? කායික හුදකලාව ඇති කර ගන්නට. ඒ කායික හුදකලාවෙන් පමණක් නතර වෙන අනුශාසනාවක් නොවේයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. පින්වත්නි මේ ධර්මදේශනාව පොඩක් හොඳට ශ්‍රවණය කරන්නත් පින්නතුන්. හොඳට නුවණ මෙහෙවලා වචනයෙන් වචනේ අර්ථ පරීක්ෂාවෙන් ශ්‍රවණය කරන්ඩ ආන් එහෙම වුණොත් පින්නතුන්ට මේ ධර්මානුශාසනාව තේරුම් අරගන්න පුළුවන්කමක් තියේවි. නැත්තම් ධර්මානුශාසනාවේහි අන්තර්ගත හරය ග්‍රහණය කරගන්න මතක තියාගන්න පුළුවන්කමක් නැති වේවි. මේ කායික හුදකලාවට එහා ගිය උත්තරීතරම හුදකලාවක් පිළිබඳව දේශනා කරන සූත්‍ර හතරම තමයි බද්ධේ කරත්ත සූත්‍ර දේශනාවන් හතර. මේ බද්ධේ කරත්ත සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බද්ධේ කරත්තස්සවෝ භික්කවේ උද්දේශංජ විභංගංජ දේසිස්සාමි තන්සුනාත සාදුකම් මනසි කරෝත භාසිස්සාමි इति කියලා. මහණෙනි මම දැන් බද්ධේ කරත්තයා පිළිබඳව දැන් බද්ධේ කරත්තයා කියනකොට එන්න ඕනේ සංඥාව සිහියට එන්න ඕනේ. කවුද මේ බද්ධේ කරත්තයා කියන්නේ? උත්තරීතර හුදකලාවෙහි ඇලුන පුද්ගලයා පිළිබඳ උද්දේශංච මාතෘකාවත් විභංගංච විභාගයත් දේශනා කරනවා. ඔබ වහන්සේලා සාවධානව මේක ශ්‍රවණය කළා ධාරණය කරගන්න කියලා සඳහන් කරනවා. මේක පින්නත්නි ආදි බ්‍රහ්මචර්යාව. මේක ආදි බ්‍රහ්මචර්යාව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට පත් වෙන්න තියෙන ප්‍රතිපදාවයි මේක. මේ ප්‍රතිපදාව තුළ හික්මෙන්නේ නැතුව කිසිම කෙනෙකුට පින්වත්නි ධර්මාවබෝධය කරන්න බෑ. ඒක සඳහන් වෙන මහා මාළුන්කේ පුත්තු සූත්‍ර දේශනාවේ බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ මාළුන්කේ පුත්තු ආනන්ද ස්වාමීන් වහන්සේ රූපමාවකින් දක්වන ආනන්දය හර තියන ගහක පොත්ත සිඳින්නේ නැතුව එළය සිඳින්නේ නැතුව අරටුව සිඳින්න බෑ. පොත්ත අරටුව තියෙන ගහක පොත්ත සිඳින්නේ නැතුව පොත්ත කපන්නේ නැතුව එළය කපන්නේ නැතුව අරටුව කපනවායි කියලා දෙයක් පෙන්눔 කරන්න බෑ. ආන් ඒ වගේ කියනවා මාර්ගය භාවිතා කරන්න නැතුව මේ මාර්ගඵල වලට පත් වෙනවායි කියන එක කරන්න බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන යම් කිසි කෙනෙක් අරටුව සිඳින්න ඕන නම් පොත්ත සිඳලමයි එළය සිඳලමයි අරටුව සිඳින්න ඕනේ. එහෙම නැතුව අරටුව සිඳින්නට බෑ කියන ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මාර්ගයේ භාවිතා කරලම ආනන්දය මේ මාර්ගඵල වලට පත් වෙනනම් පත් වෙන්නට තියෙන්නේ. පින්නන්දි අපි කල්පනා කරන්න ඕනේ මෙහෙම. ඇයි අපි ඒ වගේ උත්තරීතර தത്വයට පත් වෙන්නේ? ඒ වගේ උත්තරීතර தത്വයට පත් වෙන්නේ මේ සාංශාරික දුක්ගොඩෙන් අත මිදෙන්න. මේ සාංශාරික දුක්ගොඩෙන් අත මිදෙන්න නිදහස් වෙන්න. සාංශාරික ජීවිතයේ බොහොම දුකයි. ඒ දුක පිළිබඳව කියන්න ගියොත් ධර්මානුශාසනා වෙනත් පැත්තකට හැරවෙනවා. බුදුරජාණන් වහන්සේ සාංශාරික ජීවිතය විතරක් නෙවෙයි පින්වත්නි දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. යම්කිසි තැනක මේ වගේ කයක් පහළ වුණා නම් මේ වගේ හිතක් පහළ වුණා නම් මොකේ පහළවීමක්ද? මගේ පහළවීමක් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. මගේ පුතාගේ පහළවීමක් නෙවෙයි. කාගේ පහළවීමක්ද?
දුක් පොදියක පහළවීමක්. දුක් පොදියක පහළවීමක්. ඇයි පින්වන්නේ? කෑම කන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, දත් මනින්න ඕනේ, හොදවන්න ඕනේ. එඳුන් මේ ජීවිතේ යම් තාක් දුක් විඳිනා නම් පින්නතුන් මොකක් නිසාද විඳින්නේ? කවුරු නිසාද විඳින්නේ? මොකක් නිසාද විඳින්නේ? මේ ජීවිතේ යම් තාක් දුකක් විඳිනවා නම් කායික හෝ මානසිකව මොකක් නිසාද විඳින්නේ? මේ පංචස්කන්ධය නිසා. මේ පංචස්කන්ධය නැත්තම් ওই දුක් එකක්වත් තියේද? ආන් ඒ වගේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කරන්නට ඉදෙනේ. ඒ නිසා දේශනා කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහෙහි නැති කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ස්කන්ධ පහට මමායනයක් ආරෝපණය කරගෙන හිටියට, මමායනයක් දාගෙන හිටියට ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් එහෙම ඒක සංකල්ප මාත්‍රයක් විතරයි. අපේ හිත තුළ තියෙන මේ සත්වයාය පුද්ගලයාය කියන එක, අපේ හිත තුළ මමය මගේය කියන එක හිත තුළ තියෙන සංකල්ප මාත්‍රයක් විතරයි. ගහ කියන එක සංකල්ප මාත්‍රයක් විතරයි. සත්‍ය වශයෙන් ඇත්තව දෙයක් නොවන බව ඕන කෙනෙක්ට ඕක ගලව ගලව බැලුවොත් එහෙම පොත්ත ගැලෙවොත්, එළේ ගැලෙවොත්, අරටුව ගැලෙවොත්, කොළ ටික ගැලෙවොත්, දඬු ටික ගැලෙවොත්, ගෙඩි ටික මල් ටික කඩලා අයින් කරොත් කෝ ගහ නේද? මිදුලේ තියෙන වැලි ටික ගොඩ කරපුවාම අපි කියන වැලි ගොඩ කියලා. වැලි ගොඩ දැන් වැලි එකතු කරා, එකතු කරපු එකට කියන අපි වැලි ගොඩක් කියලා. යම්කිසි කෙනෙක් කියන වැලි ගොඩ මට පෙන්වන්නයි කියනවා. හොඳද? ඉතින් යම්කිසි කෙනෙක් සවලක් අරගෙන ආයෙ මොකද කරන්නේ? වැලි ගොඩ තුනී කරනවා මිදුලේ එහාට මෙහාට. මොකද උනේ වැලි ගොඩට? වැලි තුනී කරනකොට ගොඩ නැති වුණා. එහෙනම් වැලි එකතු කළා, වැලි ගොඩ කියන එක අපේ හිත තුළ ඇතිවෙච්ච සංකල්ප මාත්‍රයක් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන මේ පහළ වෙලා තියෙන දුක් පොදියක්, මේ දුක් පොදියෙහි තරම තේරුම් අරගත්ත ඥානවන්තයා මොකද කරන්නේ? මේක නැති කරගන්න කවුරු වගේද දඟලනවයි කිව්වේ? ඔළුව ගිනි අරගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නවට වැඩිය උත්සාහයක් ගන්නවයි කව බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධ දුකෙන් අත මිදෙන්න. පංචස්කන්ධ දුකෙන් අත මිදීමම තමයි නිවන. පංචස්කන්ධ නිරෝධයක් ඇද්ද? පංචස්කන්ධයේ යලි පහළ නොවීමක් ඇද්ද? එහෙමයි පින්වත්නි, නිර්වාණ ධාතුවට පැමිණුන අයයි කියා අපි සඳහන් කරන්නේ. එතකොට අලගද්දූපම සූත්‍රයේ ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ නිරෝධය පිළිබඳව දේශනා කරනකොට එදා භාරතීය සමාජයේ මිනිසුන් මොකද උනේ? කලන්තේ හැදිලා වැටුණා. මේකෙන් භාග්‍යතුන් වහන්සේ ඇත්තා වූ සත්‍යයේ නැති කිරීමක් පනවනවායි කියලා කලන්තේ හැදිලා වැටුණා. මොකක්ද මේ කරන්නේ කියලා. හන්දද? අදත් මිනිසු කියනා නේද, ඔක්කොම මහණුනොත් මොකද කරන්නේ? ඔක්කොම බ්‍රහ්මචර්යාව ගත කරවුවොත් කොහොමද මේ සමාජයේ පවතින්නේ? මේ විදිහ සංකල්ප මතවාද ඉදිරිපත් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ භවගාමි ගමනක් වර්ණනා කළ උත්තමයෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ භව නිරෝධයයි. භවෙහි යෑමක් පිළිබඳව දේශනා කළ ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමක් නම් අර විදිහේ චෝදනා කරන එක සාධාරණයි. නමුත් භව නිරෝධයක් පිළිබඳව දේශනා කළ ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ ධර්මයට එසේ අභූත වූ චෝදනාවක් කරනේ මහා පාප කර්මයක්, අපායගාමී පාප කර්මයක් බව අපේ සිත්හි දරා ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනුන්න උත්තරීතර හුදකලාව. එතකොට මේ උත්තරීතර හුදකලාව පවතින්නේ සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ගඵලවලට පත් වෙන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එසේ මාතෘකා විභාගයේ දේශනා කළ දේශනා කරනවා. දැන් මේ පින්තුන්ට මතක් කරන්න ඕනේ, දැන් අපි හිතන් ඉන්නනේ මම කියලා නේද? දැන් මම මගේ කියන සංකල්පයක් තියෙන අපේ හිත තුළ. මම මගේ කියන එක සංකල්ප මාත්‍රයක් විතරයි කියලා මම මුලදී සඳහන් කළා. අපි මමයයි කියලා හිතාගෙන ඉන්න මේ පංචස්කන්ධ කූඩුව බුදුරජාණන් වහන්සේ බෙදෙන ස්කන්ධ පහකට. මොනවද ස්කන්ධ පහ? රූපස්කන්ධය. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. මේ ස්කන්ධ පහ ඉපදිච්ච දායිනම් මේ මොහොත දක්වා පැවතුන එකක්ද? පැවතුන එකක් නොවේයි. හේතුන් නිසා හටගත්ත ස්කන්ධ පහක් මෙතන පවතිනවා. හේතුන් නිසා හටගත් ස්කන්ධ පහ මොකද වෙලා තියෙන්නේ? එතෙන්ද හේතුන් නිසා හටගත් ස්කන්ධ පහකට සත්ව පුද්ගල ආත්ම කියන දෘෂ්ටිය දාගෙන, දෘෂ්ටියෙහි බැහැගෙන ජීවත් වෙනවා. ඒ ස්කන්ධ පහ හැර මේ ලෝකේ සත්ව පුද්ගල ආත්ම කියා ගන්නට දෙයක් ඇත්තේ නැති බව
මේ මොහොතේ හිට පිනතුන් අවධාරණය කරගන්න ඕනේ. ඉන් මේ සූත්‍ර දේශනාව එහාට තියෙන්නේ ඔය ස්කන්ධ පහ මත පිහිටලයි. ස්කන්ධ පහ මත පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි අතීතයක් ඇද්ද ඒ අතීතය ආවර්ජනා කරන්නේ නැහැ. අතීතය ලුහු බඳින්නේ නැහැ. දැන් බලන්න උත්තරීතර හුදකලාව පිළිබඳ ජීවත් වෙන කෙනා ගැන මේ සඳහන් කරන්නේ. අතීතයක් තිබුණනේ නේද? අතීතයක් තිබුණා, මේ මොහොතක් තියෙනවා, අනාගතයක් තියෙනවා කියන එකත් මොකක්ද? සංකල්පයක් විතරයි. අපේ ඒකට නිරුක්තිපද සූත්‍රයේ සංයුත්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා ඒක නිරුක්තිපත ආදිවචනපත මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකත් සංකල්පයක් විතරයි. හෙට කියන දවස කොයි? කොහෙද තියෙන්නේ ඒක? නේද? හෙට කියන දවස කොයි? ඊයේ කියලා දවසක් තිබුණේ ඒක කොහො? එහෙනම් කොයි වෙලාවේද තියෙන්නේ? මේ මොහොත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයක් තිබුණා, අතීතයේ යමෙක් ලුහු බඳින්නේ නැහැ. අතීතයේ ලුහු බඳින්නේ නැහැ. අනාගතය පතන්නේ නැහැ. අතීතය තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් ලුහු බඳින්නේ නැහැ. අනාගතය තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් පතන්නේ නැහැ. ඇයි ඒ? බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා යමක් අතීතද එය ගෙවිලා ඉවරයි. යමක් අතීතද එය ගෙවිලා ඉවරයි. යමක් අනාගතද ඒක තාම පැමිණිලා නැහැ. ඒ නිසා අතීතය ආවර්ජනා කරලවත් තණ්හාවෙන් දිට්ඨියෙන් මාන්නේ, අනාගතයේ පතලවත් තණ්හාවෙන් දිට්ඨියෙන් මාන්නේ ඇති වැඩක් ඇති ඵලයක් ඇත්තේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. එහෙමනම් කුමක්ද කළ යුත්තේ? වලකින්න ඕනේ දේ දේශනා කළා පළවෙනි ගාථාවෙන්, දෙවෙනි ගාථාවෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන උත්තරීතර හුදකලාව කොයි තරම් ආශ්චර්යමත්ද කියලා. පච්චුප්පන්නංච යෝධම්මං තත්ත තත්ත විපස්සති අසං හීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහේ. විද්වත් කෙනා, ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? පච්චුප්පන්නංච යෝධම්මං, පච්චුප්පන්නංච යෝධම්මං, පටිච්ච සමුප්පන්නව සකස් වෙන යම් ධර්මයක් ඇද්ද? පටිච්ච සමුප්පන්නය කියන බේන නිසා කියන එකයි. හේතුවක් නිසා හටගත්ත යම් ධර්මතාවයක් ඇද්ද? ඒ ධර්මතාවය කොහෙද විදර්ශනා කරන්නේ? හෙට නෙවෙයි, අනිද්ද නෙවෙයි, තත්ත තත්ත විපස්සති. ඒ තැන විදර්ශනා කරන ඒ තැන ඒක විපස්සනාවට ගන්නවා. අසං හීරං අසං කුප්පං, ආන් අර විද්වත් කෙනා වඩන්නේ මොන විදසුනද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොසැලෙන, අසං හීර වූ, නොසැලෙන, අසං කෝප්‍ය වූ විදර්ශනාවක් ඒ කෙනා වඩන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඇයි මෙහෙම දේශනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ අතීතයේ ලුහු බඳින්න එපා, අනාගතයේ පතන්න එපා, මේ මොහොත තුල විදසුම් නුවණින් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියලා තුන්වෙනි ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. බුදුරජාණන් වහන්සේ බලන්න දේශනා කරන පින්වත්නි, අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවත් වෙන්න මේ මොහොත විතරයි තියෙන, තව මොහොතකින් නොමරෙයි කියලා කාටද කියන්නේ පුළුවන්? අද හැන්දෑවේ මං අනිවාර්යෙන් ජීවත් වෙනවා කියලා කාටද සහතිකයක් නිකුත් කරන්න පුළුවන්? නේද? කාටවත් කියන්නට පුළුවන්කමක් ඇත්තේ? ස්ථිර සාර ලෙස කියන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හිටි ගමන් මිනිස්සු මැරිලා වැටෙනවානේ. අපි නිකමවත් කියන මේ මනුස්සයා වැටිලා නෙවෙයි මැරිලා තියෙන්නේ, මැරිලායි වැටිලා තියෙන්නේ කියන. හන්දද? එහෙනම් ජීවිතයේ බොහොම අවිනිශ්චිතයි. බුදුරජාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි, මහා සේනාවක් ඇති මාරයාත් එක්ක යුද්ධ කරන්න මේ ලෝකේ කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. ත්‍රිවිධ හමුදාවම ආවත් මාරයාත් එක්ක යුද්ධ කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපිට මොනතරම් නිලතල, බලතල, ධනතල මොනවා තිබුණත් පින්වත්නි, මාරයාගෙන් අත විඳින්න පුළුවන්ද? මහා මුගලන් මහරහතුන් වහන්සේ ඍදි බලයෙන් අගතැම්පත්, බුදු පියාණන් වහන්සේ විතරයි දෙවෙනි. භාග්‍යතුන් වහන්සේ සර්වඥයි, මාරයාගෙන් ගැලවෙන්න පුළුවන්කමක් ලැබුණාද? බෑ. එහෙනම් පින්වත්නි, අපි ළඟ අනාගත මහාලොකු හීනයක් තියාගෙන ජීවත් වුණයි කියමු. අනාගතය පිළිබඳව තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් මවාගත්ත, ගොඩනගාගත්ත ලොකු අනාගතයක් තියනයි කියලා හිතමු. මේ මොහොතේ මලෝ මොකද වෙන්නේ?
ඊට වැඩි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳයි කියලා දේශනා කරන මේ මොහොත තුල විදසුන් නුවණින් ජීවත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා නම්. ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවෙහි කොහොමද මහණෙනි යමෙක් අතීතය ආවර්ජනා කරන්නේ? කොහොමද අතීතය ආවර්ජනා කරන්නේ කියලා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද අතීතය ආවර්ජනා කරන්නේ? මගේ අතීත රූපය මෙහෙම තිබුණා කියලා අතීත රූපයේහි ඡන්දය පවත්වනවා. මෙහෙම නෙවෙයි මං හිටියේ ඉස්සර කියලා කියනවා නේද සමහර අය? සමහර ආචිලා සීලා කියනවා මෙහෙම නෙවෙයි පුතේ මං හිටියේ ඉස්සර කියලා. ඔන්න කියනවා අතීත රූපයේහි මොකක්ද එළවන්නේ? කැමැත්ත ඡන්දය එළවනවා, තණ්හාවෙන් අල්ලනවා මගේ අතීත රූපය. කාගේ රූපයද? මගේ අතීත රූපය මෙහෙමයි තිබුණේ කියලා එළවනවා, කැමැත්ත එළවනවා ඡන්දය. ඉතින් වැඩක්ද? අතීත රූපේට තණ්හාවෙන් බැඳෙනවා. අනේ මං ඒ කාලේ විඳ දුක කියලා අතීත වේදනාවෙහි මොකද කරන්නේ? අතීත වේදනාවෙහි ඇලීම, ගැටීම, මුලා වීම ඇති කර ගන්නවා. අතීත රූපේ හැලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. අතීත වේදනාවෙහි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඊළඟට අතීත සංඥාව. අතීත සංඥා කියන්නේ ඉස්සර ඔහොම නෙවෙයි මට මතක තිබුණේ, දැන් මට මතක නෑනේ කියලා සමහර අය කියනවා. දැන් උගතාය බහුශෘතයාය කියන්නේ කාටද? සංඥා බහුල කෙනාට. සංඥා බහුල කෙනා උගතා බහුශෘතයා. මොන්ඩිසෝරි ඉගෙන ගන්න දරුවාට වැඩිය සංඥාවන් දිනු කරගත්ත කෙනේ පහ වසරේ ශිෂ්‍යත්වයේ ලියන කෙනා. පහ වසරේ ශිෂ්‍යත්වයේ ලියනවා ලියන කෙනාට වැඩිය සංඥා දිනු කරගත්ත කෙනෙක් තමයි සාමාන්‍ය පෙළ විභාග කරන කෙනා, උසස් පෙළ. ඊළඟට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා මහාචාර්යවරයෙක් කියන්නේ මහා සංඥා බහුලව දිනු කරගත්ත කෙනෙක්. අන් ඒ සංඥා ස්කන්ධයේ ආත්ම කොටගෙන මගේ කරගෙන මොකද කරන්නේ? මට මෙහෙම නෙවෙයි මතක තිබුණේ කියලා සංඥා ස්කන්ධයේ සංඥා ස්කන්ධයත් එක්ක ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඒක ලුහු බඳිනවා. අතීතේ ඒක මගේ කියලා අල්ලගෙන ඒක පිටිපස්සේ ලුහු බඳිනවා. හොඳද? එහෙනම් අතීත රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහත් එක තියෙන ඇලීම, ගැටීම, මුලා වීම භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒක පළකට ඇති දෙයක් නෙවෙයි. කියනවනේ පින්න අතීතෙ රෙක්කහසු වෙච්ච දේ ඇතුන් ලවාවත් අය අද්දවන්න බෑ කියලා නේ වචනයක් තියෙනවනේ. එහෙම කියනවනේ. ආන් ඒ වගේ අතීත රූපයත් එක්ක ඇලුනට, ගැටුනට, මුලා වුණාට, වේදනාවත් එක්ක, සංඥාවත් එක්ක, සංස්කාරයත් එක්ක, විඥානයත් එක්ක ඇලුනට, ගැටුනට, මුලා වුණාට ඇති පළක් ඇත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක නිෂ්ඵලයි, ඒක කරන්න එපා කියලා. ඊළඟට අනාගතය. අනාගතය කොහොමද? අනාගතය පිළිබඳව අනාගතය කියපම පින්නාලේ තව අවුරුද්දකින් දෙකකින් නෙවෙයි, අද හැන්දෑව වෙනකොට. අද හැන්දෑව වෙනකොට මගේ රූපේ මෙහෙම තියෙයි කියලා. මගේ වේදනාව මෙහෙම තියෙයි කියලා. හරිද? මගේ සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන්නේ ගමන, බිමන, හිනහව, කතා කිරීම, මේ ඔක්කොම සත්‍යය මම, මගේ මම කරන දෙයක් කියලා අල්ලගන්නේ සංස්කාර ස්කන්ධේ ආත්ම කොටගෙන. එනකට හවස්වරේ මගේ පෙනීම, ඇසීම, සුවඳ දැනීම, රස බැලීම, ස්පර්ශ දැනීම, මේ ඔක්කොම මෙහෙම තියෙයි, මෙහෙම තියෙයි කියලා අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වල තණ්හාව පිහිටුවනවා, ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. භාග්‍යතුන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙක තුල ඉන්නවනම් ඒක නා උත්තරීතර හුදකලාවක වාසය කරන කෙනෙක්, හුදකලාව අත්විඳින කෙනෙක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන. දැන් පොඩ්ඩක් මේ ටික තේරෙන්නේ නැති වෙයි, වටහා ගන්නට අමාරු වෙයි. නමුත් පින්වත්නි, මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්නට. පින්තුන්වල හොඳට බුද්ධිය තියෙනවා. බුද්ධිමත් පිරිසක් හැටියට භාග්‍යතුන් වහන්සේ මේ ඉදිරිපත් කරන උත්තරීතර හුදකලාව මොන වගේ දෙයක්ද කියන එක මේ සූත්‍රානුසාරයෙන් හොඳට කල්පනා කරන්ඩ, වටහා ගන්න බලන්ඩ. ආන් එහෙමනම් මේ සූත්‍ර දේශනාව ඇසූ පමණින් තේරෙන්නේ නැහැ. හොඳට මෙනෙහි කරනකොට, හොඳට කල්පනා කරනකොට මේ පින්තුන්ලට තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතය ඇතහැරියා, අනාගතය ඇතහැරියා. අතීතය අල්ලන්නෙත් නැහැ, අනාගතය පතන්නෙත් නැහැ. ඊළඟ මොකද කරන්නේ? මේ වර්තමානයේ තුල තණ්හාවෙන්, දිට්ඨියෙන්, මාන්නෙන් බැහැගෙන ඉන්නේ නැහැ. වර්තමාන මේ මොහොතේ පවතින මේ ස්කන්ධ පහ මම, මගේ, මගේ ආත්මයයි කියලා අල්ලගෙන ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොත තුල මොකද කරන්නට කියේ බුදුරජාණන් වහන්සේ? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න පච්චුප්පන්නව හටගන්න මේ රූපස්කන්ධය ඒ තන විදසුන් නුවණට දාගන්නට ඒ කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. එනකට හේතුන් නිසා හටගන්න මේ වේදනාස්කන්ධයක් ඇද්ද? ඒ වේදනාස්කන්ධයේ වේදනාව, වේදනාස්කන්ධය කියන්නේ පින්න තුන් දන්නවනේ,
සැප වේදනාවන් තියෙනවා, දුක් වේදනාවන් තියෙනවා, උපේක්ෂා වේදනාවන් තියෙනවා. මේවා වේදනා ස්කන්ධ. මේ වේදනා ස්කන්ධයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ මොහොත තුළ මගේ වේදනාව මට රිදෙනවා එහෙම නෙවෙයි. මොකද කරන්නේ? මේක හේතුන් නිසා හටගත්තු දෙයක් කියලා ඒක විදසුන් නුවණට දාගෙන බලනවා. මේ වේදනාව හේතුන් නිසා හටගන්න එකක් මිස මේක මම කියන්නවත් මගේ කියන්නටවත් මගේ වසඟේ පවත්වා ගන්නවත් මේක පුළුවන්කමක් ඇත්තේ නැහැ කියලා වර්තමාන වේදනාව පිළිබඳව යථාභූත ලෙස දකිනවා. සංඥාව පිළිබඳව, සංස්කාරයේ පිළිබඳව, විඥානයේ පිළිබඳව. දැන් අපි කල්පනා කරන්න ඕනේ මොහොතක් මේක කොහොමද දකින්නේ, මේක අපි කොහොමද විදර්ශනාවට ලක් කරගන්නේ, මේක කොහොමද දකින්නේ කියලා අපි කල්පනා කරගන්න ඕනේ. දැන් බලන්නට පින්වත්නි, අපේ හිතේ දැන් දියපාරකට වැටිච්ච ලබු කැටය පිනතුන් දන්නේ, ගංගාවකට යම් කිසි දෙයක් වැටුනොත් එහෙම මොකද වෙන්නේ? ඕකේ ස්වභාවය මොකක්ද? පහළට ගසාගෙන, નિરાයාසයෙන්ම පහළට ගසාගෙන යන ස්වභාවය. අපේ හිත තුළ තියෙන ස්වභාවය මොකක්ද? નિરાයාසයෙන්ම අකුසල් නැගෙන ස්වභාවය. નિરાයාසයෙන්ම සසරට පහළට ගසාගෙන යන ස්වභාවය නෙවෙයිද මේ හිත තුළ තියෙන්නේ? නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි, මේ નિરાයාසයෙන්ම පල්ලෙහාට ගලාගෙන යන මේ සිතුවිලි ධාරාව ඔහේ නිකම්ම ගලන්ට දෙන්නේ නැතුව ඥානවන්තයා සිහිය පිහිටුවා ගන්නවා. ඥානවන්තයා මොකද කරන්නේ? සිහිය පිහිටුවා ගන්නවා. ඒ සිහිය පිහිටුවා ගන්නේ කොහේද? කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ආරම්මණයන්හි. මේ අරමුණු වල දැන් කායානුපස්සනාව පිනතුන් අහලා තියෙනවද නේද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ ආයාසයෙන් පහළට ගසාගෙන යන මේ සිතුවිලි ධාරාව මොකද කරන්නේ? පහළට අකුසල ආරම් අකුසලයට ඇදීගෙන යන්න දෙන්නේ නැතුව කුසල ආරම්මණේ පිහිටුවා ගන්නවා. කයෙහි කය අනුව දකිමින් ජීවත් වෙනවා. වේදනාවෙහි වේදනාව අනුව දකිමින් ජීවත් වෙනවා. සිතෙහි සිත අනුව දකිමින්, ඊළඟට ධර්මයන්හි ධර්මයන් අනුව දකිමින් ජීවත් වෙනවා. ඒ කෙනාට කියන සතිපට්ඨානෙහි සිහිය පිහිටුවාගත්තු කෙනෙක් කියලා. සිහිය පිහිටුවාගත්ත කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්නදි බලන්න, අපි හිතනවා මේ රූපය දැන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි කල්පනා කරනවා මේක මගේ රූපේයි කියලා. නේද? දැන් මෙහෙම හිතමු පින්නතුන් ගමනක් යනකොට මම යනවා කියන අදහසින් යන්නේ නේද? දැන් අපි මෙතනින් නැගිටලා යනවා නම් යම්කිසි කෙනෙක් මම යනවා කිය හොඳට කල්පනා කරලා බලන්න, මම යනවා කියලා යනවා. ඉඳ ගන්නකොට මම ඉඳ ගන්නවා කියලා ඉඳ ගන්නවා. මොනද? බට්ටික අනනකොට ආහාර ටික මම අනනවා. කටට දාන්න මම තමයි මේ බට්ටික කටට දාගන්නේ කියලා දාගන්නවා. ඊළඟට නානා ප්‍රකාර මේ කායික ක්‍රියාවන් කරනකොට මේ කය ආත්ම කොටගෙන කය මම කියලා හිතාගෙන නානා ප්‍රකාර ක්‍රියාදාමයන් කරනවා. අත කැඩුනොත් මොකද කරන්නේ? අත කැඩුනොත් මොකද කියන්නේ? මගේ අත කැඩුනා. කකුල කැඩුනොත්, කොන්ද කැඩුනොත්? මගේ කොන්ද කැඩුනා, මගේ කකුල කැඩුනා. නේද? එහෙනම් විටකදී මම වුණ ශරීරයේ විටකදී මගේ වුණේ මොකද? ඔන්න කල්පනා කරන්න ඕනේ. නේද? කල්පනා කරන්න ඕනේ. විටකදී මම වුණ මේ ශරීරය විටකදී මොකද වුණේ? මගේ වුණා. විටකදී මම වුණා ඇවිදලා දැන් යනකොට මම යනවා කියලා ගියා. ඊළඟට අත කැඩෙනකොට මගේ අත කැඩුනා කියලා දැන් යමක් ගන්නකොට මම ගන්නවයි කියලා නෙගන්නේ. නේද? මම ගන්නවා කියලා ගන්නවා. අත කැඩුනොත් මගේ අත කැඩුනා කියලා ගන්නවා. එහෙනම් විටකදී මම වුණා, විටකදී මගේ වුණා. අන්න එහෙනම් පරීක්ෂා කරන්න ඕනේ හොඳට. මොකද්ද? කොහොමද පරීක්ෂා කරන්නේ? මේක මමද මේක මගේද? රූපය මමද, රූපය මගේද කියන ප්‍රහේලිකාව විසඳගත්තා නම් පින්වත්නි, ධර්ම අවබෝධය කරගන්න කෙනෙක්, මේ ප්‍රහේලිකාව විසඳගන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් මොකද්ද? මේ රූපය මමද, මේ රූපය මගේද කියලා මෙනෙහි කරනවා. ඉතින් මොකද කරන්න ඕනේ ඒකට? පින්වත්නි, රූපය බොහොම ප්‍රකටයි. රූපය ප්‍රකට මොකද? රූපය හොඳට දැන් බලන්න, ඒක කොයි වෙලාවෙද කරන්නේ කිව්වේ? අද හැන්දෑවේ නෙවෙයි, හෙට උදේ නෙවෙයි. අජ්ජේව කිච්චං ආතප්පං කෝජඤ්ඤා මරණංසුවේ. මතක තියාගන්න ඕනේ. මොකක්ද? හෙට උදේ එළියට දාපු හුස්ම ටික ඇතුළට දාගන්න බැවුනොත් මොකද කරන්නේ? කාත් එක්ක නඩු කියන්නේ නේද? ඈ, කොහේ නඩු දාන්නද?
එළියට ඇතුළට දාගත්ත හුස්ම ටික එළියට දාගන්න බැරුව දඟලන්න උනොත් මොකද කරන්නේ? නේද? තමන්ගේ ඇස් දෙක පේන්නේ නැතුව වාගේ ගියොත්, කන් දෙක ඇහෙන්නේ නැහැ වාගේ දැනුනොත්, තමන්ගේ ශරීරයේ සීතල වෙනවා වාගේ දැනුනොත්, මේ කයෙන් ඇදිලා යනවා වාගේ තේරුනොත්, මේ අතපය කිලෝ 200ක් 300ක් බර දැනුනොත්, හෙල්ලෙන්න පෙරලෙන්න බැරි වුනොත් කාට කියන්නද? ආන් එහෙනම් හෙට මැරෙන්නේ නැහැ කියන කිවිසුම කාත් එක්කවත් ඇති කරගන්න බෑ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ හුස්ම ගන්න වෙලාවක් තියෙනවා නම් ඒක තමයි ධර්ම අවබෝධය කරගන්න තියෙන වෙලාව. ජීවත් වෙන මේ මොහොත හැර හෙට දවස ගැන යම් කිසි කෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් පින්වත්නි, ඒකන ආත්ම දිට්ඨියෙහි කිඳාගෙන ආත්ම දිට්ඨියෙහි බැහැගෙන අනිත්‍ය සංඥාවවත් ප්‍රකට කරගන්නේ නැතුව, ඒ කියන්නේ මරණය පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්නේ නැතුව කටයුතු කරන කෙනෙක් වෙනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද? මොකක් ගැනද අවබෝධ කරගන්න ඕනේ? මෙච්චර කල් ජීවත් වුණා මේ මිනිස්සයා මට තේරුම් අරගන්න බැරි වුණා නේ කියලා කවුරුවක්වත් තේරුම් අරගන්න යන එක නෙවෙයි නේද? මෙච්චර කල් ජීවත් වුණා අනේ මගේ නෝන මහත්තයා තව මට තේරුම් අරගන්න බැරි වුණා නේ. මෙච්චර කල් ජීවත් වුණා මට තව මගේ දුවල පුතාලා තේරුම් අරගන්න බැරි වුණා. හිටි ගමන් මේ මිනිස්සු වෙනස් වෙනවානේ, හිතන විදිහ මිනිස්සු නෙවෙයි කියලා කියනවා නේ වචනේට අපි. පින්නාදී කවුරුත් තේරුම් අරගන්න යන එක පැත්තක තියලා, අර මට මතක නැහැ හරියට අර කුමාරවරුන්ටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමාරවරු 30කට මේ ඔය පැනලා ගිය කුමාරිකාවක් ගැන හොයන්න යනවාට වැඩිය හොඳ නැද්ද තමන් ගැන හොයාගත්තොත් කියලා? ආන් ඒ වගේ පින්නාදී දැන් මේ ජීවිතේ ගොඩක් අපි ගත කරලා ඉවරයි, තමන් ගැන හොයන්න මොකක් ගැනද මේ හොයන්නේ? රූපය ගැන හොඳට හොයලා බලන්න. කොණ්ඩේ මමද? ලොම් මමද? නියපොතු මමද? දත් මමද? හම මමද? නේද? ඊළඟට වකුගඩු පෙනහළු අක්මා අසුචි මේවා මමද? බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා මොකද කරන්නේ? විදසුනට අරගන්නවා. මේක මමද? මමද? කොහෙද මේ මම? හරියට අර මණිකක් හොයන්න වගේ, ඈ ඉල්ලමක් ගොඩ දාගෙන මණික් ගන්න මිනිස්සු මණික හොයන්න වගේ මම කියන මණික කොහෙද තියෙන්නේ කියලා හොයනවා. හන්දද රූපස්කන්ධයේ පුරාවට හෙව්වත් පින්වත් නේ මම කියන කෙනා නම් හම්බෙන්නේ නැහැ. දෙතිස් කුණපයක් හම්බ වෙනවා නේ, නේද? බොහොම දුඟදහමන, බොහොම පිළිකුල් සහගත අසුචි ගොඩක් හම්බ වෙනවා. කේසාලෝමාන කාදන්තා තචෝ මංසං කියලා හොඳට වැටහෙනවා මෙතන මම නැහැ. ඊළඟට තව විදිහකට කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන දැනි ඝන ස්වභාවයක්, ඇලෙන වැగిරෙන ස්වභාවයක්, ඌෂ්ණ සීතල ගතියක්, පිම්බෙන හැකිලෙන ගතියක් හම්බ වෙනවා මිස සත්‍යයේ පුද්ගලයෙක් ලැබෙන්නේ නැතිින් කාටද මේ? දැන් ඉතින් මේක පින්නාදී අමාරුයි කියා මෙහිසේ අවධානය යොමු කරන්නේ නැත්නම්, මෙසේ මේක අවබෝධ කරගන්න උත්සාහය කරගන්නේ නැත්නම්, ඒක නා මාර්ගය තුල ඉන්න කෙනෙක් නෙවෙයි. මාර්ගය තුල නැතුව අරටු හොයාගන්න පුළුවන්කමක් ඇත්තේ නැති බව සිහි කල්පනාවට අරගන්නට ඕනේ. එහෙනම් රූපය ගැන හොඳට පින්නතුන් හොයනවා. හොඳද? රූපය හේතුන් නිසා හටගත්තු දෙයක්. හේතුන් නිසා හටගන්න නැත්නම් ආහාර ගන්න ඕනේ. එහෙනම් රූපය මොකක් මතද රඳා පවතින්නේ? ආහාරයේ මත රඳා පවතින රූපයක් මේක. ආහාරයේ මත රඳා පවතිනා වූ රූපයක්. හන්දද? හේතුන් නිසා හටගත් රූපයක්. හේතුන් නිසා හටගත් රූපය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුන් නිසා හටගත් රූපය හේතු නැතිවීමෙන් කුමක්ද සිදු වෙන්නේ? නැති වෙලා යනවා. හේතුන් නිසා හටගත්තා, හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත්, දැන් අපිට අදහසක් තියෙනවා. උදේ ආපු මම හැන්දෑවේ ගෙදර යනවා. උදේ ආපු මම මෙතන ඉඳගෙන ඉන්නවා. මෙතන ඉඳගත්තු මම නැගිටලා යනවා. මේ විදිහේ සංකල්ප තියෙනවා පින්වත්නි හිත තුළ. ඒවා සැබවින්ම සංකල්පයක් විතරයි. ඒවා සැබවින්ම සංකල්පයක් විතරයි. ඇයි? දැන් බලන්නට පින්වත්නි, හරියට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේත් එක්ක උපමා කරලා බැලුවොත් එහේ පෙන ගොඩක් වගේ. උදේ ගිහිල්ලා බලනකොට ජලාශයක් ළඟ පෙන ගොඩක් තියෙනවා. හැන්දෑවේ ගිහිල්ලා බලනවා උදේ තිබ්බ පෙනකොටද? එහෙනම් ඒක අලුතෙන් හටගෙන තියෙන්නේ. නමුත් පින්වත්නි, හැබැයි පේන්නේ උදේ තිබ්බ පෙනකොට වගේමයි. ආන් ඒ වගේ තමයි මේ ශරීරයත්. යම්කිසි කෙනෙක් හොඳට මේක පෙනකොටක් හැරීර දැකගත්තා නම්, පෙනකොටක් හැරීර දැකගත්තා නම් ඒකයි මම මගේ කියලා අල්ලගන්නේ නැහැ. අත්ති කායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහරති නචකින්ජි ලෝකේ උපාදීයති. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන කයක් ඇත, එය දරණ සත්වයේ පුද්ගලයෙක් නැත කියලා හොඳට කායානුපස්සනාවේ සිහිය පිහිටුවාගෙන කය පිළිබඳව හොයනවා. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම හොයන කෙනා උත්තරීතර වූ හුදකලාවක් තුළ ජීවත් වෙන කෙනෙක් හැටියට
දේශනා කළා. ඊළඟට වේදනාව. වේදනාව පිළිබඳවත් හොයනවා. කොහොමද හොයන්නේ? අනේ මං විඳ දුක්, මම විඳින දුක්, මට තව කොච්චර දුක් විඳින්න වෙයිද? මේ විදිහට හිතනවනේ. මේ විදිහට කල්පනා කරනවනේ. මගේ වේදනාව. මේ විදිහට කල්පනා කරනවා. නමුත් පින්වත්නි, මේ වේදනාව පිළිබඳවත් මගේ කියලා ඇති කරගෙන ඉන්න මේ හැඟීම ඒකත් ඇති වෙච්ච එක්තරා කල්පනාවක් විතරයි. ඇයි ඒ? ඉතින් වේදනාව මගේ නම් මොකටද දුක් වේදනාව උපදවා ගන්න? නේද? වේදනාව මගේ නම්, වේදනාව තමන් හදාගන්න දෙයක් නම්, වේදනාව තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් නම්, ඇයි අපි නම් දුක් වේදනාව උපදවා ගන්න? සැප වේදනාවන් උපදවාගෙන ඉන්න පුළුවන්. නේද? වේදනාව පාලනය කරගන්න පුළුවන් නම් එහෙම වෙන්න ඕන නේද? අපායේ ඉන්න නිරිසතුන්ට කොච්චර දුක් දුන්නත් ඔය වේදනාව ඇති කරගන්න තු ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕනනේ. එහෙම බැරි වෙන්නේ ඇයි? වේදනාව හටගන්නේ මොකක් නිසාද? වේදනාව හටගන්නේ ඇයි? වේදනාව හටගන්නේ හේතුවක් ඇතුව, හේතුව තමයි පින්නද ස්පර්ශය. හේතුව තමයි ස්පර්ශය කියන ගැටීම කියනවා. ස්පර්ශය නිසා හටගන්න වේදනාවක්. බලන්නට රූප අරමුණු කොට චක්කු සම්පස්සජ වේදනා, සෝත සම්පස්සජ වේදනා, ඝාන සම්පස්සජ, ජීවා සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ වේදනාවන් හටගන්නවා. ඉතින් මේ වේදනාවන් මොකද වෙන්නේ? ඇති වෙන තැනම නිරුද්ධ වෙනවා. ඇති වෙන තැනම නිරුද්ධ වෙලා යන වේදනාවක්. ඉතින් ඒ හේතුන් නිසා හටගන්න මේ වේදනාව මගේ වේදනාවයි කියලා අල්ලගන්නවනම් නේද පින්නාද? හරියට නිකන් මේ අවකාශය අල්ලන්න යනවා වගේ වැඩක් මේක. මේ අවකාශය කාටවත් ආකාශය අල්ලන්න පුළුවන්? හයියෙන් අල්ලගන්න පොඩි දරුවෝ ඉතින් යනවනේ පාට අල්ලන්න නේද? සමහර දරුවෝ පොඩි දරුවෝ මොකද කරන්නේ? මේ පාට අල්ලන්න ඕනේ කියලා මෙහෙම පාට අල්ලනවා. ඇල්ලුණයි කියලා අල්ලගෙනත් ඉන්නවා. නමුත් ඇල්ලිච්ච දෙයක් ඇත්තේ නැහැ. ආන් ඒ වගේ හේතුවක් නිසා හටගන්න මේ වේදනාව හේතුවක් නිසා ඇති වෙලා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවායි කියලා හොඳට පින්නන්දි විදසුන් නුවණින් දැකන අර අත්ති වේදනාතිවා 50 සතිපත්චුපට්ඨිතා කියපු හැටියට බුදුරජාණන් වහන්සේ වේදනාවක් ඇත. ඒ වේදනාව හේතුවක් නිසා හටගත්තු දෙයක් මිස හේතු රහිතව හටගත්තු දෙයක් නෙවෙයි, හේතු සහිතව හටගත්තු දෙයක්. එහෙනම් අනියංකින්ජ සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඒ න්‍යාය, ඒ නීතිය, පටිච්ච සමුප්පන්න න්‍යාය එතනත් අන්තර්ගතයි. ඇති වෙලා නැති වෙලා යනවා. නේද පින්නාද? ඇත්ත වශයෙන්ම අපි කිව්වොත් එහෙම මෙච්චර කාලයක් අපි සැප වේදනා ලැබුවානේ. ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස බලලා, ශරීරයෙන් පහස ලබා දීලා, ඒවට මොකද වුනේ? එකම දේ නැවත නැවත බලන්න වෙලා, එකම දේ නැවත නැවත අහන්න වෙලා නේද? එකම සුවඳ නැවත නැවත විඳින්න වෙලා, එකම රස නැවත නැවත ලබා දෙන්න වෙලා නේද? එකම පහස නැවත නැවත ලබා දෙන්න වෙලා, ඇයි මේ නැවත නැවත ලබා දෙන්නේ? ඇයි ඒ? ඇයි මේක ලබා දෙන්නේ? සැප වේදනාවන් ජීවිතේ ඇති කරගන්න. නමුත් පින්වත්නි, හොඳට යම් කිසි කෙනෙක් නුවණින් කල්පනා කර කර කල්පනා කර කර බැලුවනම් ඇත්ත වශයෙන්ම හොඳට වැටහෙනවා මේක ඇලිය යුතු දෙයක්වත් අර අලියේත දනායේත කෙලායේත මමායේත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට මේක ඇලෙන්න දෙයක්වත් මේක ගැටෙන්න දෙයක්වත් නෙවෙයි කියන එක මනාව හොඳට තේරෙනවා. හේතුන් නිසා හටගත් වේදනාව හේතුවක් නිසා හටගත්තේ කියන එක හොඳට දැක ගන්නවා නම් අර දිය බුබුලක් වගේ නැగిලා ඇවිල්ලා එතනම නැති වෙලා යන එකක් කියලා. එක මොහොතක්වත් පවතින්නේ නැති දෙයක් ඇති වුණ ගමන් නැති වුණ එකක් කියලා තේරුම් අරගත්තා නම් අය ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. සංඥාවත් එහෙමයි. මම හඳුනාගත්තයි කියනවා. මම ඇහුවා කියන මම තමයි ශබ්දය හඳුනාගත්තේ කියනවා. මම තමයි ගන්ධය හඳුනාගත්තේ. රස හඳුනා ගන්නවා. මම තමයි රසය හඳුනාගත්තේ. පහස හඳුනා ගන්නවා. පින්නන්නේ හඳුනා ගන්න කෙනෙක් ඇත්තේ නැහැ. හඳුනා ගන්නවා කියලා කියන්නේ හැඳිනීමම කියන්නේ සංඥාවමයි. දැන් මල්වට්ටිය කියන්නේ මේ මල්වට්ටිය කියලා මම හඳුනා ගන්න. හඳුනා ගන්න කතෘ කෙනෙක් එතන ඇත්තේ නැහැ. මොකද කරන්නේ? මල්වට්ටිය මල්වට්ටියක් හැටියට සංඥාවක්. ඒක චිත්තේ හටගන්නේ චිත්තාංගයක්. ඒ චිත්තාංගය තුලින්ම තමයි මේක හඳුනාගන්නේ. නැතුව හඳුනාගන්න කෙනෙක් ඇතුළාන්තේ ඉඳලා මේ ලෝකේ හඳුනා ගන්නවා එහෙම නෙවෙයි. හොඳට කල්පනා කරනවා සංඥාව කියන්නේ ඇත්ත වශයෙන්ම පින්නන්දි බුදු පියාණන් වහන්සේ දේශනා කරන මිරිගුවක් වගේ කියලා. ඒ සංඥා මිරිගුවක් හැටියට දැක්කනා. මුවා මිරිගුවක් හැටියට දැක්කනම් ආ පිටිපස්සේ දුවයිද? දුවන්නේ නැහැ. ආන් ඒ වගේ මේ ලෝකේම කියලා කියන්නේ මායාවක්ය.
ලෝකෙම කියන්නේ මිරිගුවක් කියන එක හොඳට තේරුම් අරගත්තා නම් මේ මවල මවල දෙනේ ඔක්කොම මිරිගු ස්වභාවයේ තියෙන දේවල් කියන එක තේරුම් අරගත්තා නම් පින්නාති හොඳට වටහා ගත්තා නම් ඒක න සංඥාව තුල ඇලෙන්නේ නැහැ සංස්කාරයේ විඥානය ගැන කියන්නට වෙලාවක් නෙවෙයි කාල වේලාව ඉක්ුත්ව ගියා සංස්කාර ස්කන්ධේ මම ඉතාල කෙටියෙන් හැකවෙන් පින්නතුන්ලට කියලා දෙන්නම් දැන් බලන්න දුවනකොට මම දුවනවායි කියලා දුවනවා කතා කරනකොට මම කතා කරනවායි කියලා කතා කරනවා ඊළඟ නානා ප්‍රකාර ක්‍රියාකාරකම් කරනවානේ මේවා ආත්ම කොට ගන්න මම කරනවායි කියලා ගන්නවා නමුත් පින්වත්නි මම මෙහෙම කියන්නම් රෝග හැදුනයින් පස්සේ අපි හිතමු අංශභාගයක් හැදුනයි කියලා මේ වගේ රෝගයක් හැදුනයින් පස්සේ අපිට සිත තියනවා නැගිටින්න අපිට හිත තියනවා නැගිටින්න හොඳද හිත තුලින් වේගයක් ඇති වෙනවා නමුත් නැගිටින්න බෑ හේතුව මොකද ශරීරයේ හිස්නාවි පද්ධතිය දුර්වල වෙලයි කියලා වෛද්‍යවරු කියනවා ඊළඟට පින්නදි බලන්න උදේ දැන් මේක හොඳට මේ උපමාව තේරුම් අරගන්න ඒතකොට හොඳට සංස්කාර ස්කන්ධය ගැන තේරුම් අරගන්න පුළුවන් චේතනාව ගැන උදේට නිදියගෙන අපි ඇහැරින්න වඩා කම්මැලිනේ පාන්දර මොකද වෙන්නේ එහෙට මෙහෙට පෙරලි නේද තව ටිකක් හොඳට ගුලි වෙලා නිදා ගන්න වගේ දඟලනවා තව ටිකක් එලාම් එක තියා ගන්න පහට මේ බෙල් එක තියා ගන්න නෑ තව ටිකක් නිදා ගන්න පහයි පහට අවදිනවා පහයි 10යිට පහයි කාලේ පෙරලි ඉන්න වෙලාවක දැන් නැගිට ගන්න බෑ හන්දද තීන මිද්දේ රජ කරනවා හිතේ ඉතින් මොකද වෙන්නේ ටිකක් වෙලා ඇඳේ එහෙට මෙහෙට අත යවනකොට පින්නවත්නි අහු වෙනවා සීතලන මොකක් හරි ඇස් දෙක ඇරලා බලපන් පොළඟේ ඇඳේ පොළඟේ මොකද වෙන්නේ ඈ පින්නදුන මොකද වෙන්නේ ඉන්දියද පෙරලි ආය ඈ නෑ එහෙනම් බලන්නට පින්නවත්නි ඇඳේ බහිනවා නේ පැනෙනවා උඩින් වෙනද බහින හැටියට නෙවෙයි net එක තියනවා net එකත් අරගෙනම තමයි ඇඳෙන් බිමට පනින්නේ ඇයි මෙහෙම වෙන්න හේතුව මොකද පින්නාදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ක්‍රියාකාරකම් ඔක්කොටම මුල් වෙන්නේ සිතෙන් නැගෙන චිත්ත වේගයක් සිතක් දැන් ගමනයි කියන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි කොහොමද පින්නාදී සිතක් උපදින්නට ඕනේ සිතත් එක්ක උපදිනවා වේගයක් ඒකට කියනවා චේතනාව කියලා චිත්ත වේගයක් සිත ඉපදුනා චිත්ත වේගයක් ඉපදුනා ඒ වේගයත් එක්කම පින්නන්නේ ඇලීගෙන වගේ හට ගන්නවා චිත්තකිරිය වායෝ ධාතුව චිත්තකිරිය වායෝ ධාතුව අංගමංගානුසාරී වාතය කියනවා මේ ශරීරයේ පුරාවට පැතිරීගෙන යනකොට අර කාය විඤ්ඤාතියත් එක්ක මේකට කාය විඤ්ඤාතිය කියලා කියනවා ඉතින් ඒවා විස්තර කරන්න මට වෙලාවක් නෙවෙයි ඒත් එක මොකද කරන්නේ මේ ශරීරය රූපස්කන්ධයේහි වෙනස් වීම සිද්ධ වෙනවා හරිද මේ පය ඔසවලා ඔසවන්නේ මම නෙවෙයි ඒක සිතෙන් ඇති වෙන චිත්ත වේගයක් අනුව සිද්ධ වෙන ක්‍රියාවක් හිනහ වෙනවා කියන එකත් කවුරුත් කරන දෙයක් නෙවෙයි සිත තුළින් ඇති වෙන චිත්ත වේගයකට අනුව සිද්ධ වෙන සිද්ධියක් එනං එක්තරා සංසිද්ධියක් තමයි ආත්ම කොටගෙන සංස්කාර ස්කන්ධය ආත්ම කොටගෙන ක්‍රියාව ආත්ම කරගෙන මම තමයි කලේ මගේ කිරීම මගේ කෙරුවාව කියලා හිතාගෙන ජීවත් වෙනවා නමුත් පින්නන්නේ සංස්කාර ස්කන්ධයක් ආත්ම කොටගෙන ජීවත් වෙනවා විඥාන ස්කන්ධය දැක්කා බැලුවා ඇහුවා වින්දා ඔක්කොම පින්නන්නේ විඥාන ස්කන්ධය ආත්ම කොටගෙන විවහාර කරන භාෂා මාත්‍රයක් විතරයි අන්න බුදුරජාණන් වහන්සේ මේ හැටියට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය මේ මොහොතේ තත්ත්ව විපස්සති ආන් ඒ වගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා විදර්ශනාවට ගන්නවා නම් අසංහීරං අසංකුප්පං තං විද්වාමන බ්‍රූහේ කියලා බුදු පියාණන් වහන්සේ අවධාරණය කරනවා අනුශාසනා කරනවා මෙන්න මේ පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයේ මමවත් මගේවත් නෙවෙයි කියලා යම් කිසිදාක අවබෝධ කරගත්ත දාට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහීණ කරලා සෝතාපන්න භාවයට පත් වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ සෝතාපන්න භාවයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාට සැනසීමක් තියෙනවා පින්නදි මං අය කවදාකවත් සතර පාය උපදින්නේ නැහැ කියලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පන්න ධර්මය තත්වාකාරයෙන්ම තේරුම් අරගත්ත කෙනෙක් මේ පංචස්කන්ධයේ හට ගැනීම සහ නැතිවීම යම් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කොහොමද තේරුම් අරගත්තේ සෝතාපන්න කෙනා යංකින්ජි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ වචන දෙකෙන් තේරුම් අරගත්තේ යමක් හට ගන්නවාද ස්වාමීනි හැම දෙයක්ම නැති වෙනවා කියන එක අවබෝධතා ඥාණයෙන් දැක්කහම ආයෙදින් මම මගේ කියලා දෙයක් රැඳෙන්නේ ඉතුරු වෙන්නේ නැහැ මේ දේවල් දිය වෙලා ගිහිල්ලා ඒක සංකල්පයක් විතරයි සංකල්පේර කොටු වෙලා ජීවත් වෙන්නේ නැහැ එහෙනම් අතීතයත් එක දුවන්නේ නැහැ අනාගතේ පතන්නේ නැහැ මේ මොහොත තුල ඔය හැටියට විදර්ශනා කරගෙන පින්නතුනොත් මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයෙහි තියෙන උත්තරීතර වූ හුදකලාව අත්විඳින්නට උත්සාහය කරගන්නට කියලා පින්නතුන්ට මතක් කරනවා. පින්වත්නි අද ධර්මානුශාසනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂිකා නීති කටයුතු
නීතිඥ පී.ආර්. සමරසිරි මහත්මිය සහ දූ දරුවන් පිරිස පින්තුන්ගේ අරමුණු හැටියට සඳහන් කරලා තියෙන මියගිය පින්තුන්ට නම පින් අනුමෝදන් කරන්ට මියගිය පින්තුන්ගේ නම සඳහන් කරලා තියෙනවා. ආදරණීය පියාණන් වන ඊබට් වික්ටර් සමරජීව මහතාට, ආදරණීය මෑණියන් වන කැරලයින් ප්‍රසීලා සමරජීව මහත්මියට, ආදරණීය ස්වාමිපුරුෂයා වන ඩොලන්ඩ් අමරසිරි මහත්මයාට, ආදරණීය මාමා වන හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමති බර්නාඩ් සොයිසා මහතාට, විමල් මුතු කුමාරන් සහ ශ්‍රීමති මොනසිංහ මහත්මිය මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කරන්න පින්තුන් බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න පින්තුන් බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ පැලෑනේ වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේටත්, මඩියේ පඤ්ඤාසීය මහානායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එයා සෙත් පතන ආශිර්වාද කරන පින්තුන් සයුරි අමරසීරි දියණියට, කුෂා නමරසිරි පුතුණුවන්ට, දැනට ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන හෂා නමරසිරි පුතුණුවන්ට, පුතුණුවන් හිරන්ද්‍යා දියණියට, හිරන්‍යා දියණියට, නන්ද පුතා සහ දිවික්ෂ්‍යා අමරසිරි මිනිබිරියට, ඒ වගේම වෙනත් කරුණු සඳහන් කරලා තියෙනවා. මගේ සහෝදරයාට, සහෝදරියට සහ පවුල්වල සැමට ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍ය ආනන්ද සොයිසා මාමාට සහ නැන්දාට, එවැගේම ධර්මදේශනාවට සහභාගී වූ සහ සහභාගී වීමට නොහැකි වූ සියලු දෙනාට, සමන් දෙන සියලු දෙනාට ආශිර්වාද කරන්න පින්තුන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මිය පරලෝක ගියා වූ ඒ නම් සඳහන් කළ පින්තුන්ගේ නම් නැවත සිහිපත් කරගෙන සිහිර නගාගෙන ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරන පින් අනුමෝදන් කරනවා. පින්නතුන් හැම දෙනා නමින් මියගිය වර්ග පරම්පරාගත ඒ මෞද මෞපියාදීන් ඇතුළු ඥාතීන් යම් තැනක උප්පත්තිය ලැබලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ ඥාතීන්ද මේ පින් පෙත් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සාංසාරික ජීවිතය සුවපත් වේවා. මිය පරලෝකියා වූ ඥාතීන් ප්‍රාර්ථනීය පරිදි අති උතුම් මමාමහ නිවනින් සැනසෙත්වා, මේ පින් අනුමෝදන් කර ගනිත්වා කියලා සාදෝ කියලා පින් අනුමෝදන් කරන්ට, පින් බලාපොරොත්තු වෙන සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් කර ගනිත්වා, දෙවියනුත් ප්‍රාර්ථනීය පරිදි උතුම් නිවනින් සැනසෙත්වා මේ පින් අනුමෝදන් කර ගනිත්වා කියලා පින් අනුමෝදන් කරන්ඩ. එවගේ මේ ධර්මදේශනාවේ හිදායකත්වය දරන නීතිඥ පී.ආර්. අමරසිරි මහත්මිය සහ ඒ දූ දරුවන් පිරිසටත්, ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ඒ පින්තුන් සියලු දෙනාට මම මේ උදාරතර පුණ්‍ය ශක්තියේ බලය, කුසල ශක්තියේ බලය, සංසාර දුක් ගෙවන් කොට ලබන අති උතුම් මමා මහ නිවනින් සැනසෙන්න පාරමී කුසලයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. හොඳයි, දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මාත් එක්කම මේ විදිහට කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං, චිරං රක්칸තු දේශනං, චිරං රක්칸තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාගේම හිත් සුවපත් කිරීමේ අරමුණින් ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ වන මහව ඉහළගම ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද උඩුදුම්බර සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ සසුනඹර ධර්මයෙන් ප්‍රභාමත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි සැවොම එක්ව සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්ම දේශනය මෙතකින් නිමවටපත් වනවා. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.